්‍රඩාවට ආදරක නැලුම් කනවල හැමෝටම සුබදවසක්කනක ප්‍රාථනා කරනවා. මෙවිනිට එක්සතරබ මිටරජිත පැවත්වෙන නමවන කාතා ටීටුවෙන් ලෝ කුසරන් තරංගාවලිය. එම තරංගවලි අටතේ ශ්‍රී ලංකා කණ්ඩෑම මූලිකොට අදාලෝ ක්‍රීඩක්කන අවසන් තරගතම ඒ දිනිදි පැවතුන. ඉතින් එම තරගේ සමගේම මූලිකොටේ දාසයවන තරගේද ඒ පැවතුන ඒ නිසාම මූලිකොට තිබන තරග විස්සයෙන් මෙවිනිට තරඟ දාසයක් පවත්ත අවසන්. තවිතරේ තිබෙන්නේ මූලිකොට අදාලව තරග හතරක් පමණයි. කොම නමුත් ඒ පැත්තරගේ ප්‍රතිඵල සමගින්ම ඒ කාණ්ඩ අර්ථය ලකුණ සටාන උණුසුම් මුණවාගේම බී කාණ්ඩ අර්ථය පැවත් තරගයත් දකුණු අප්‍රිකානු කණ්ඩෑම ජයගැනීම සමගින්ම ලකුණු සටාන හිතන්වත් බැරි විදිහට තියුණු අන්දමට තමයි හැරිලා තියෙන්නේ. ඉතින් එනං අයි බලමු එම තරඟ සාරාංශය සමගින්ම ලකුණු සටාන වෙනස් වුණේ කොහොමද වගේම අවසන් පූර්වටේ පිවිසෙන කණ්ඩෑම් මොනවද කියලා. ඒදී මූලික වටේ 15 වන තරඟේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩෑම වගේම නවසිකාන්ත කණ්ඩෑම. ඒදී මුලින්ම පන්දුර පාටුන ශ්‍රී ලංකා කණ්ඩෑම මෙවර කාන්තා T20 ලෝක කුසලාන තුරද ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුණේ කඩුලු 5කට පන්දුවාරු 20 තුල ලකුණු 115ක් ලබාගෙනයි. ඉතින් මේ දෙල ලකුණු ලබා ගැනීමේදී විස්මි ගුණරත්න පන්දු 15කදී ලකුණු 8ක්, චමරතපත්තු පන්දු 41කදී 4x5ක් සමගින් ලකුණු 35ක් ලබා ගත්තා. හර්ෂිතා පන්දු 29කදී 4x5 සමගින් ලකුණු 18ක් ලබා ගත්තා. කවිෂා දිල්හරි ලකුණු 10ක්ද, අනුෂ්ක සංජීවනි ලකුණු 5ක් ලබා ගත්තා. නොදිවි පන්දුර පහර දුන නිලක්ෂේ සිල්වා ලකුණු 14ක් වගේම අමා කාංචනා ලකුණු 10ක් ලබාගෙන ඒ විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 115ක් ලබා ගත්තේ. අඩු ලබා ගැනීමේදී නවසිලන්තය වෙනුවෙන් ඒඩන් එක් අවුලක් ලබා ගැනීමේදී කැස්පරක් වගේම කේරතර එක් අවුලු දෙක බැගින් බෙදී ගියා. ඉන් අනතුරු නවසිලන්ත කණ්ඩායම මෙම තරඟේ ජයගෙන අවසන් පූර්ව වටය පිළිබඳව වැඩි බලාපොරොත්තු ලබා ගැනීම අරමුණෙන් තමයි පන්දුවාරු 20කදී ලකුණු 116 කලක හඹා යාමට පිටිට පිවිසියේ. ඒදීම ක්‍රීඩිකාවන්ට මෙම ඉලක්කය හඹා යාමට වැය වුණේ පන්දුවාර 17 පන්තුණක් පමණයි. ඒදී කඩුලු දෙකක් දැවි මෙම ක්‍රීඩිකාවන් ලකුණු 118ක් ලබා ගැනීම සමගින්ම කඩුලු 8ක ලේසි පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා. ඒ සමගින්ම ඒ කාණ්ඩ යටතේ ඉන්දියාවට සහ පකිස්තානයට දරුණු ප්‍රහාරයක් එල්ලුව බවත් කියන්න ඕනේ. මන්ද ඉන්දිය කණ්ඩායම නවසිලන්තයේ මෙම ලැබූ ජයග්‍රහණ සමගින්ම ඔවුන් අවසන් පූර්වටයට පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ තිබෙන අවසාන තරගයේදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරන්න ඕනේ. ඒ වගේම තමයි නවසිලන්ත කණ්ඩායමත් අවසන් පූර්වටයට පිවිසෙනවා නම් අනිවාර්යයෙන්ම පකිස්තානට එරෙහිව තිබෙන තරගයේ හොඳ දල් ලකුණු වේගයකින් ජය ගන්න ඕනේ. ඉතින් ඒ නිසාම තමයි ඉන්දියාවට සහ පකිස්තානට දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් නවසිලන්තයේ මෙම තරගයේ ජය ගැනීම සමගින්ම ඒ කාණ්ඩ යටතේ ලකුණු සටහන ඉතා උණුසුම් බවට පත් වුණේ. ඉන් අනතුරුව මූලිකටේ 16 වන තරගයේ ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වගේම බංග්ලාදේශ කාන්තා කණ්ඩායම. ඒදී මුලින්ම පන්දුර පහර දුන්නා බංග්ලාදේශ ක්‍රීඩිකාවන්. ඒදී එම ක්‍රීඩිකාවන් පන්දුවාරු 20 තුල කල්ලු 3කට ලකුණු 106ක් ලබා ගනිද්දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් එම ඉලක්කයේ පන්දුවාරු 17 පන්දු 2ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී ලකුණු 107ක් ලබාගෙන කඩුලු 7ක ලේසි පහසු ජයග්‍රහණයක් වාර්තා කළා. ඉතින් මේ විදිහට දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගයේ ජය ගැනීම සමගින්ම බී කාණ්ඩයටදී ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ තරඟ 4කදී ජයග්‍රහණ 3ක් වගේම පරාජයන් 1ක් සමගින් ලකුණු 6ක් ලබාගෙනයි. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශගෙන කණ්ඩායම් දෙකම තරඟ 4 බැගින් ක්‍රීඩා කළ තිබෙනවා. ඒ අනුව නිල වශයෙන්ම බංග්ලාදේශ කණ්ඩායමත් බී කාණ්ඩයටදී තරඟවලින් ඉවත් වුණා. ඊට අමතරව බී කාණ්ඩයෙන් ඉවත් වූ පළමු කණ්ඩායම බාටපත් වුණේ ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඒ අනුව තව එංගලන්තයේ තරඟ දෙකක් ඉදිරියේ තිබෙන බී කාණ්ඩයටදී ක්‍රීඩා කරන්න බටරින්දිය කොදෙව්වන්ට වගේම ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන්ට එක තරඟයේ බැගින් තමයි ඉතිරිව තිබෙන්නේ. ඉතින් මෙම ලකුණු සටහන දිහා බැලුවාම පෙරමුණේ පසු වෙනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම, දෙවන තැන බටරින්දිය කොදෙව්වන්, තුන්වන තැන එංගලන්තය, හතරවන තැන බංග්ලාදේශය වගේම පස්වන තැන පසුවන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඒ අනුව එංගලන්තයේ ඉතිරිය තිබෙන තරඟ දෙකම ජයගත්තොත් අනිවාර්යයෙන්ම එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසන් පූර්ව වටේට පිවිසෙනවා. යම් කිසි එකෙන් එංගලන්තයේ ස්කොට්ලන්තයට එරෙහිව තිබෙන තරඟයේ පමණක් ජයගෙන කොදෙව්වන්ට එරෙහිව තිබෙන තරඟයේදී එම කණ්ඩායම පරාජයට පත් වුණොත් බටරින්දිය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම තමයි අවසන් පූර්ව වටේට පිවිසෙන කණ්ඩායම් බවට පත් වීමට වැඩි අවස්ථාවක් තිබෙන්නේ. යම් කිසි එකෙන් එංගලන්තයේ හොඳ දළු ලකුණු වේගයකින් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරාජයට පත් කළොත් එම ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් තිබෙනවා අවසන් පූර්ව වටේට පිවිසෙන්නට. කොහොම නමුත් මේ විනිට මූලික වටේ තරඟ 16ක් නිමාවට පත් වෙද්දී කිසිදු කණ්ඩායමක් නිල වශයෙන් තවමත් අවසන් පූර්ව වටේට පිවිසෙ නැහැ. ඒ විදිහට අවසන් පූර්ව වටේට නොගියත් නිල වශයෙන් කණ්ඩායම් 3ක් තරඟවලින් ඉවත් වී තිබෙනවා. ඒ කණ්ඩායමේ ශ්‍රී ලංකාව වගේම බී කණ්ඩායමේ බංග්ලාදේශය ස්කොට්ලන්ත කියන කණ්ඩායම් දෙක. ඉතින් ඒ වගේම අද තීරණාත්මක තරඟ දෙකක් පැවතෙනවා. ඒ ඉන්දිය කණ්ඩායමේ තීරණය විසඳන ඔස්ට්‍රේලියාව සමගින් තිබෙන තරඟය වගේම එංගලන්ත කණ්ඩායමේ ඉරණම් විසඳන ස්කොට්ලන්තයට එරෙහිව තිබෙන තරඟය. මෙම තරඟ දෙකේ ප්‍රතිඵල සමගින්ම අනිවාර්යයෙන්ම ඒ කාණ්ඩය වගේම බී කාණ්ඩයෙන්
අර්ධවසම් පූර්වටේට පිවිසෙන කණ්ඩායම් නිශ්චිත වීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. ඉතින් කොහොම නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු සූර්යයන් විදිහට තමයි මෙම තරගාවලිය නියෝජනය කළේ. ඒ වගේම මෙම තරගාවලිය නියෝජනය කිරීමට අවස්ථාව උදා කරගත්තේද කාන්තා T20 ලෝක කුසලන ක්වොලිෆයි තරඟ ක්‍රීඩා කළා. එම තරඟ ජය ගැනීමෙන් අනතුරුවයි. කොහොම නමුත් මේ වගේ ප්‍රබල කණ්ඩායම් ඉදිරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාසය එසේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබැසීම වඩාත් ඉහළින් කැපී පෙනෙන කරුණක් බවට පත් වුණා. එහිදී මූලික වටේ ක්‍රීඩා කළ තරඟම් හතරම් පරාජයට පත් වුණා. පරාජිත කණ්ඩායමක් විදිහට අපට තරඟවලින් ඉවත් වෙනට තමයි සිදු වුණේ. ඉතින් මේ විදිහ තමයි ඊයේ පැවති තරඟවල ප්‍රතිඵල වගේම අද පැවති තරඟ ගැන වගේම ලකුණු සටහන පිළිබඳව විස්තරයන් ඔයාලට ගේන්න හැකියාව තිබෙන්නේ. ඉතින් එහෙනම් වෙනස් වෙන අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර නිරන්තරයෙන් දැනගන්න රැඳෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස් අපේ YouTube නාලිකාව සමඟ. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක් දෑවේවා.